කොලම් කුට්ටම කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මේ වගේ කාරණාවක් ගැනයි. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්නේ ඒ තමයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම සුද්දගේ ගෙදරට පොලිසියෙන් පැමිණෙන හේතුවක් ගැනයි මට අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලේ ඔයාට මෙන්න මේ වගේ කාරණාවක් තමයි දකින්න තිබුණේ කියන දේ මම අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණයක් විදියට මතක් කරනවා. ඉතින් කොහොම වුණත් ඔයා දන්නවා ඒ තමයි පහුගිය කාලේ අපි කවුරුත් හිතපු නැති විදියට අනිවාර්යයෙන්ම සුද්දගේ අම්මා තාත්තට ඇත්තටම සුන්දරා ගැන නරක ආරංචිනේ අරගෙන ආවිද්දනකොට. ඉතින් එහෙම නරක ආරංචි අරගෙන යන අතරතුරේදී ඇත්තටම සුද්දි ගමෙන් අතුරුදහන් වීමත් එක්ක ඇත්තටම සුද්දිගේ දෙමාපියන්ට සිද්ධුනානේ පොලිසියට කියන්න. එතනදි තෙන් ඔය ඉදමනකොට කියන කෙනා ගැන කතා කරා කියන එක පොලිසියට හොඳ මතකයක් ඇති කියන දේ තමයි මම අද වීඩියෝ එකෙන් මතක් කර සිටින්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම සුද්දිගේ දෙමාපියෝව මුණ ගැහෙන ඉදිරියට පොලිසියෙන් එනවා කියලා මම කිව්වනේ. ඉතින් මේ කට්ටියට ඕන කරන්නේ සුද්දිගේ තාත්තට වගේම අම්මට පැහැදිලි කරන්න ඇත්තටම සුන්දරාලා කියලා වරද නැහැ. ඒ වගේම ඔය ඉදමනකොට තමයි මුලින්දම්ම මේ හැමෝටම කරදරයක් වෙන කෙනා බවට පත් වුනේ. කොටින්ම කියනවා නම් ඔය සුද්දිගේ අම්මයි තාත්තයි පෙරණලා දාලා හොඩුවාවක් ලැබුණොත් කියන්න කියලා නැති තිබුණේ. ඉතින් මේ කට්ටිය කියන්නේ ඔය ඉදමල් ගොඩ කියලා කියන්නේ ඇත්තටම හොඳ කෙනෙක් නෙවෙයි. ඉතින් තව ටිකෙන් අනිවාර්යෙන් පොලිසියට වැරදීමක් වෙලා සුන්දරා වගේම ජන අතරංගුවට ගන්න තැන්ටම පත් වෙන්නත් තිබුණා. ඉතින් ඒක වළක්වා ගන්න කටයුතු කරෙත් ඒ කට්ටිය හිතාමතා වැඩ කරපු නිසා කියන කාරණය තමයි අපිට අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණයක් විදියට මතක් කරන්න මේ වෙලාවේදී අවස්ථාවක් හදාගන්නේ කියන එක තමයි මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොමත් ඉදිරියේදී මෙන්න මෙහෙම දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන දේ මම අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණයක් විදියට තමයි මං ඔයත් එක්ක කතා කරන්න කියලා මේ වෙලාවේදී මේ දේවල් පෙන්වා දෙන්න කැමැත්තක් ඇති කර ගන්න පුළුවන් කියන දේ අද වීඩියෝ එකෙන් කතා කරමු. ඒ කියන්නේ ඉදිරියට පොලිසිය මේ දේවල් කියනවත් එක්කම සුන්දරා ඒ වගේම ජිනා කියන්නේ ආශ්‍රය කරන්න හෝ තමන්ගේ පවුලට කැඳ ගන්න හොඳ නැති කෙනෙක් විදියට දකින්නේ නැහැ කියලයි මං අද කතා කරන්නේ. ඒ කියන්නේ මේ දේ සුන්දරාගේ වගේම ජිනාගේ වාසයටත් හේතුවක් වේවි.